දත්ත ගබඩා කිරීමට පෙර තැටි ආ කියන්නේ ඉලෙක්ට්‍රොනික ලෙස සැකසීමට අපි කියනවා තැටි ආකෘතිකරණය ඩිස්ක් ෆෝමැටින් එකත් අපි කලින් ටියුට් එකේ සාකච්ඡා කරා බිඳින්දි කතා කරා තැටි ආකෘතිකරණය දුරට තැටියක් නැත්නම් ආචාර්ය උපාංගයක් දත්ත ගබඩා කිරීමට සුදුසු පරිදි සැකසීම රයිට් ඒක තැටි ආකෘතිකරණය කියලා කිව්වා ඊළඟට චිත්‍රක පරිශීලක අතුරු මුහුණතක් නොපෙන්වන මෙහෙම පද්ධතිය මෙහෙම පද්ධතිය වල චිත්‍රක පරිශීලක අතුරු මුහුණ තරක දෙකයි මෙහෙම පද්ධතිය වල අතුරු මුහුණ තරක දෙකයි අතුරු මුහුණ තරක දෙකයි එකක් තමයි කළු පාට ස්ක්‍රීන් එකේ සුදු පාට අකුරින් ටයිප් කරන එක ඒක අපි කියනවා විධාන පේළි අතුරු මුහුණක් කියලා ඒතර විධාන පේළි අතුරු මුහුණක් තර තියෙන්නේ DOS MS DOS කියන මෙහෙම පද්ධතිය තමයි විධාන පේළි අතුරු මුහුණක් පාවිච්චි කරන්නේ ඊළඟට චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් පාවිච්චි කරනවා Windows 7 Windows XP 10, 8 10 98 ඒ හැම එකෙම චිත්‍රක පරිශීල විධාන වේලිය අතුරු මුණක් පාවිච්චි කරනවා මේ චිත්‍රක පරිශීලක අතුරු මුණක් පාවිච්චි කරනවා එතකොට එහෙනම් ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරේ DOS නේ DOS තමයි චිත්‍රක පරිශීලක අතුරු මුණක් පාවිච්චි කරන්නේ නැත්තේ මේක වැදගත් ප්‍රශ්නයක් වෙනත් ස්ථානයක ස්ථානගත කරගදී ක්‍රියාකාරී ගුණුවක් කියලා කියන්නේ executable file එකක් ඒ කියන්නේ exe file එකක් දැන් ඇත්තටම ඔයාලගේ කම්පියුටරේ ඔයාලා වැඩ කරනවානේ මේම රයිට් දැන් හිතන්න මම Microsoft Word open කරනවා කියලා දැන් මෙතන Microsoft Word open කරාට ඇත්තටම මෙතන තියෙන්නේ මේ දැන් Word නැත්නම් හිතන්නකෝ මේ Firefox කියන එක නැත්නම් මේ Google Chrome කියන software එක අපි open කරනවා හිතන්නකෝ මෙතන රයිට් මෙතන ඇත්තටම Google Chrome කියන්නේ Google Chrome එකේ මෙතන තියෙන්නේ මේ කෙටි මාර්ගයක් shortcut එකක් තියෙන ඇත්තටම Google Chrome එක ඕපන් කරනවා නම් ඔයාලට බැලලවත් මේ icon එක මෙතන නැති වුණා නම් මේ icon එක මෙතනින් නැති වුණා නම් ඔයාලට Google Chrome එක හොයන්න යන්න වෙනවා ලොකු path එකකට යන්න වෙනවා right ලොකු path එකකට කියන්නේ ඉස්සල්ලාම this PC යන්න ඕන this PC ගිහිල්ලා local disk C එක ඇතුළට ගිහිල්ලා ඒකේ program file ඇතුළට ගිහිල්ලා एक गूगल की वाला पाते क्रोम की अप्लीकेशन मेन मेजन फैल रन करें फैल रन करें अतर मेचर दूर अन्न मेचर दूर अन्न अभी मेक रन करवाटी पार खदा गो रईट क्लिक कर डेस्कटॉप क्रिएट शॉर्टकट एना මේක exe ෆයිල් එක මේ ක්‍රියාකාරී ගුණුවක් මතකද ගුණු ගුණු අපි ගුණු ආකෘති ගැන කතා කරා මේ ෆයිල් එකේ ටයිප් එක මොකද්ද exe exe කියලා කියන්නේ executable extension එක ගුණු දිගුව වල මොකද්ද ගුණු දිගුව exe exe කියලා කියන්නේ executable file එකක් එහෙනම් මේක පාවිච්චි කරන්නේ යම් කිසි software එකක් නැත්නම් මොන හරි ක්‍රියාකාරී වෙනසක් කරන්න. එහෙනම් මේ වගේ file එකක් අපිට මෙහෙම ගිහිල්ලා open කරන්න ගියොත් බලන්න මේ path එක දිග this pc ගියා. this pc ගිහිල්ලා local disk C එකට ගියා. ඒ කරලා program file එකට ගියා. ඒ කරලා google එකට ගියා. ඊට පස්සේ chrome එකට ගියා. application එකට ගියා. ආ මෙහෙම ගන්න වෙනවා. ටිකක් අමාරු වෙයි. एक निशा मेक राइट क्लिक कर ला अभी बुलवांग शॉर्टकट खदागा शॉर्टकट खदागा खेली मेतन इंदापट मेक क्रियात्मक करें तो डेस्कटॉप डेस्कटॉप मे फाइल डेस्कटॉप अभी शॉर्टकट खेटी मार गया शॉर्टकट का राइट यही ना मैं आहान ने मे पास වෙනත් තැනක ස්ථානගත කර ඇති ක්‍රියාකාරී ගුණයක්. ඒ කියන්නේ executable file එක who අයිතමයක් මෙත පහසුවෙන් පිවිසීමට පිටුව ඇති සම්බන්ධය මොකක් කියලාද කියන්නේ කෙටි මාර්ගයක් ලෙස හඳුන්වන්නේ UR sorry shortcut එකක්. ක්‍රියාකාරී ගුණයකට යන්න තියෙන short කෙටි මාර්ගයක්. ඊළඟට ස්ථිරාංග මුලින්ම ක්‍රියාත්මක වන මොදුකාංගයේ සිස්තනට ගැළපෙන ප්‍රකාශය වන්නේ ස්ථිරාංගයේ firmware එක firmware එකක් කියලා කියන්නේ පරිගණකයක් ඔන් කරාට පස්සේ වැඩ කරන පළවෙනි software එක මේක අපි පැහැදිලි කරා operating system tut එකේ මෙහෙම පද්ධති පාඩමේ ඉස්සල්ලාම පරිගණකයක් පණ ගන්න වෙන ආකාරය
පරිගණකයක් පණ ගන්නෙදී ඉස්සලාම BIOS කියන එක කම්පියුටරේ පවර් ඔන් කරාට පස්සේ කම්පියුටරේ පවර් ඔන් කරාට පස්සේ ඉස්සලාම BIOS එක වැඩ කරනවා. BIOS එක කියල කියන්නේ මේ මේ සෙට් එකම මේ මේ සෙට් එකම අපි කතා කරන්නේ මොකක් කියලාද? මේ සෙට් එකම අපි ස්ථිරාංගය කියලා කතා කරනවා. පරිගණකයක් ක්‍රියා කිරීමට අවශ්‍ය මූලික උපදේශ කට්ටලය පරිගණකයක් ක්‍රියා කිරීමට අවශ්‍ය මූලික උපදේශ කට්ටලය අපි ස්ථිරාංගයක් කියලා සාකච්ඡා කරනවා. රයිට්. එහෙනම් මතක තියාගන්න මේකට උත්තරේ මොකද්ද? පරිගණකයක් පණ ගැන්වුව විට මුලින්ම ක්‍රියාත්මක කරන මුදුකාංගය වේ ෆර්ම්වෙයා කියලා කියන්නේ පරිගණකයක් ඔන් කරලා පස්සේ මුලින්ම ක්‍රියාත්මක වෙන මුදුකාංගය. පහ දේවායන් විවෘතකේත මෙහිම පද්ධතියක් වන්නේ පහත ඒවායින් විවෘතකේත මෙහෙම පද්ධතියක් වන්නේ විවෘතකේත කියලා කියන්නේ ඕපන් සෝස්. ඕපන් සෝස් කියලා කියන්නේ නොමිලේ ගන්න පුළුවන් මෙහෙම පද්ධති. DOS බෑ DOS සල්ලි දීලා ගන්න ඕනේ මේක Microsoft ලගේ. DOS එක Microsoft ලගේ. Linux සං නොමිලේ ගන්න මේක ඕපන් සෝස්. Linux තමයි උත්තරේ. Vista ත් Microsoft ලගේ. Macintosh කියලා කියන්නේ Apple ලගේ. Macintosh කියලා කියන්නේ Apple ලගේ. ජංගම දුරකථනයක් සම්බන්ධ ප්‍රකාශ ජංගම දුරකථනයේ ආදාන ප්‍රතිදාන ඇත තියෙනවා. ආදානය කියන්නේ අපි කීබෝඩ් එකෙන් ටයිප් يعني ඉන්පුට් කරනවානේ ෆොටෝස් ගහනවා. ප්‍රතිදාන කියන්නේ කෙලින්ම ඩිස්ප්ලේ එකක් තියෙනවා. ප්‍රතිදාන වෙනවා. ඒ RAM එකක් තියෙනවා. ඒකත් සාමාන්‍ය ජංගම දුරකථනයක් කියලා කියන්නේ කම්පියුටර්යන්නේ. ඔපරේටින් සිස්ටම් එකකුත් තියෙනවා. ඒක ඔපරේට් කරන සිස්ටම් එකක් තියෙනවා. එහෙනම් ABCCL පරිගණක පණගැන්වීම ආරම්භයේදී දෘඩාංග පරීක්ෂා කිරීම සහ ඒ නිවැරදිව ක්‍රියාත්මක වේදයි සොයා බලා වැඩ කරන පළවෙනි සටහන. පරිගණකයේ පණගැන්වීමේදී දෘඩාංග පරීක්ෂා කිරීම කවුද කරන්නේ? Power on self test නේ. Power on self test. Power on self test. මෙතන තියෙන්නේ නේ. මේ තියෙන්නේ post. Post කියලා කියන්නේ power on self test. පරිගණකයේ දෙන දුරාංග හරියට වැඩ කරනවාද කියලා සංකේතව පරීක්ෂා කරනවා. පහත ඒ වගේ මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් වන්නේ ක්‍රියාවලි කළමනාකරණයේ මෙහෙයුම් පද්ධතියේ කාර්යය. මතක කළමනාකරණය මේ ටික වෙනම දිනවනේ. මෙහෙයුම් පද්ධතියක කාර්යයන්ටදී මේ දින ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, උපාං කළමනාකරණය, ගුණ කළමනාකරණය ආරක්ෂක කළමනාකරණය ජාල කළමනාකරණය. එහෙනම් මේකට උත්තරේ මතක කළමනාකරණය උපාං කළමනාකරණය ගණනය කිරීම කළමනාකරණය කියලා එකක් නැහැ. ABC තමයි මේකට හරිය. Windows මෙහෙයුම් පද්ධතිය ඇති පරිසරයක මකා දමන ලද ගුණයක් తాවකාලිකව තැන්පත් වන්නේ කොහෙද? රීසයිකල් බින් තුල ඩිලීට් කරපු එකක් తాවකාලිකව තැන්පත් වෙනවා රීසයිකල් බින් වල. මෙහෙයුම් පද්ධතිය විධිමත් ලෙස භාවිතා වූයේ ඔපරේටින් සිස්ටම් එක සාමාන්‍යයෙන් එන්න පටන් ගත්තේ කිවිණි පරම්පරාවේද? රයිට්. ඒක ඔයාලට දිනන පළවෙනි පාඩමේ. පළවෙනි පාඩමේ හිටපු කට්ටියට මතක ඇති. නේ? අපි වෙනම වගුවක් ගැන වගුවක් දීලා සාකච්ඡා කරා. පළවෙනි පාඩමේ අන්තිමේදී තියෙනවා තුන්වෙනි පරම්පරාවේ මේ දෙන්නේ මෙහෙයුම් පද්ධති බිහිවීම. තුන්වෙනි පරම්පරාවේ සිද්ධ වෙච්ච දෙයක් තමයි මෙහෙයුම් පද්ධති බිහිවීම. එනම් මෙහෙයුම් පද්ධති බිහි වුණේ තුන්වෙනි පරම්පරාවේ. දැන් ඕවා දන්නේ නැත්නම් ওই පාඩම් වල හිටියේ නැත්නම් අපි ළමන සතියේ රිවිෂන් එකක් පටන් ගන්නවා. 10 වසර 11 වසර ඒ ලෙවල් කරන ළමයි හැමෝටම මේ ඕ ලෙවල් සිලබස් එක කවර් කරන්න. ඒකට සම්බන්ධ වෙලා ඔයාලට බැරි වෙච්ච පාඩම් ටික කවර් කරන්න පුළුවන්. ඒක නොමිලේ නම් කරන්නේ නැහැ. ඒක මං හිතන්නේ මේක කියන්නේ ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඔයාලා ඒ සම්බන්ධ වෙලා බලන්න. මේ සල ඉස්කෝලේ ක්ලාස් නැති නිසා ඔයාලට අපි දවස් 12ක් තමයි දවස් 14ක් තමයි plan කරලා තියෙන්නේ. දවස් 14ටම දවස් 14ෙන් මුළු 10 වසරේ syllabus එකම ආවරණය කරනවා. එතකොට එතෙන්දී දවස් 14ෙන් මුළු syllabus එකම ආවරණය කරනවා. ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරලා මේ ගොඩක් මේ අපි plan කරලා තියෙන්නේ 11 වසරේ ළමයිට 10 වසරේ ළමයිට සාමාන්‍යයෙන් 12 වසරේ A level ලියන්න ඉන්න ළමයිට, ඒ කියන්නේ A level ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා, ඒ කියන්නේ O level ID කරලා නැති කට්ටියට ළඟට රැකී රස්සා ගන්න කාරියට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද මේකේ 10 11 දෙකම පස්සේ කරනවා. ඉතින් ඉතින් රුපියල් 500ක් විතර පොඩි මුදලක් යන්නේ දවස් 14ටම. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් නිබන්ධන දෙනවා. මුල ටික කෙරිලා නැත්තම් ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන දවස් 14න් මුළු සිලබස් එකම අපි ආවරණය කරනවා. මුළු සිලබස් එකම
සාරාංශගත වාරාන් අවසන් කරනවා. එතකොට මේ ක්ලාස් එක වෙනම යනවා. ඊට අමතරව ඔයාලට බ්‍රහස්පතින්දා ප්‍රැක්ටිකල් ක්ලාස් එක වැඩනවා. ඒ කියන්නේ මේ වර්ඩ් වල වන් ප්‍රැක්ටිකල් පාඩම මේ මේ කියන්නේ ප්‍රැක්ටිකල් ටික මේ මේ ක්ලාස් එක කරන්න බෑ වෙලා මදි. ඒතර හැමෝටම කම්පියුටර්ස් නැති කට්ටියක් තියෙන ඒකලට ගැටලුවක් වෙනවා. ඒ හින්දා මේ බ්‍රහස්පතින්දා අර අපි ප්‍රැක්ටිකල් ක්ලාස් එකක් දාලා තියෙනවා. මේ බ්‍රහස්පතින්දාට Thursday Thursday 10:30ට දාලා තියෙන්නේ. මේ ටයිම් එකට අපිට පුළුවන් වර්ඩ් ප්‍රැක්ටිකල් ටික පටන් ගන්න. වර්ඩ් ප්‍රැක්ටිකල් ටික, Excel ප්‍රැක්ටිකල් ටික, Access, PowerPoint ප්‍රැක්ටිකල් පාඩම් ටික එහෙම යනවා. ලබන සතියෙන් පස්සේ IT ක්ලාස් එකේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා ඔයාලට. මේ මුල ටික නැති කට්ටිය අනිවාර්යෙන් ඒවා ආවරණය කරගන්න. මොකද මේ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙද්දී හැමදේම يعني හැම කොටස්ම වැදගත් වෙනවා. දැන් මේ පාඩම මේ ප්‍රශ්නේ මෙහෙයුම් පද්ධති වලින් ප්‍රශ්නයක්. මෙහෙයුම් පද්ධති විධිමත් ලෙස භාවිතාවේ ප්‍රශ්නේ මෙහෙයුම් පද්ධති. හැබැයි උත්තරේ තියෙන්නේ කියවෙන පාඩමේද? පළවෙනි පාඩමේ. මේක පටන් ගත්තේ තුන්වෙනි පරම්පරාවේදී. රයිට්. පහත වගුව සලකා බලන්න. පළමු තීරුවේ ඇති මුදුකාංගයේ ගැළපෙන වර්ගයේ දෙවෙනි තීරුවේ තෝරන්න. Photoshop කියන්නේ මොන වර්ගයේ මුදුකාංගයක්ද? Photoshop කියලා කියන්නේ පරිශීලකගේ අවශ්‍යතාවය මත පාවිච්චි කරන එක. ඒක යෙදුම් මුදුකාංගයක් වෙනවා. මෙහෙයුම් පද්ධතිය. Linux කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය. Linux කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය. අවිරා කියලා කියන්නේ මතක තියාගන්න මේක වෛරස් ගාඩ් එකක්. අවිරා කියලා කියන්නේ වෛරස් ගාඩ් එකක්. වෛරස් ගාඩ් එකක්. එහෙනම් වෛරස් ගාඩ් එකක් නම් මේක උපයෝගීතා මුදුකාංගයට අයිති වෙනවා. උපයෝගීතා. කම්පයිලර් කියන්නේ භාෂා පරිවර්තකයෙක්. එහෙනම් මේකට එන්නේ එකට A නෑ එකට B නේ. එකට B දෙකක් තියෙනවා. එහෙනම් දෙකටත් බලන්න. දෙකට C. දෙකට C. පද්ධති මුදුකාංග පද්ධති මුදුකාංග මෙහෙම පද්ධති ප්‍රයෝගීතා භාෂා පරිවර්තක කියලා වර්ග තුනකට පත් වෙනවා. පහත සඳහන් කුමන ප්‍රකාශයක් බහුකාර්ය මෙහෙම පද්ධතිය සඳහා සත්‍ය වේද? බහුකාර්ය. බහුකාර්ය කියන්නේ එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන්. බහුකාර්ය කියලා කියන්නේ එකවර වැඩ රාශියක් කරන්න පුළුවන් මෙහෙම පද්ධති. එහෙනම් වැඩසටහන් කිහිපයක් කිහිප දෙනෙකු කියන එක ප්‍රශ්නයක්. මේක ඉන්න කිහිප දෙනෙකු කියන එක ඉන්න බෑ. එක් මධ්‍යසැකසුම් මේකකකින් බොහෝ වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකිය. එක් මධ්‍යසැකසුම් මේකකකින් බොහෝ වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක තමයි උත්තරේ නේ. එක ප්‍රොසෙසර් එකයි එක එක CPU එකයි එක එක CPU එකයි වැඩ සටහන් ගොඩයි. එක CPU එකයි එක එක CPU එකයි වැඩ සටහන් ගොඩයි. එක CPU එකයි වැඩ සටහන් ගොඩයි. ඊළඟ මොකක්ද වැරද්ද? බොහෝ වැඩ සටහන්. බොහෝ වැඩ සටහන් හරි. හැබැයි බොහෝ මධ්‍ය සැකසුම් මේකේ මේකෙන් හින්දා ඒක වැරදි. බොහෝ මධ්‍ය සැකසුම් මේකේ කියන එක ඉන්න බෑ. බහුකාර්ය කියලා කියන්නේ එක එක්කෙනෙක් වැඩ ගොඩක් කරන එක නෙමෙයි බහුකාර්ය කියලා කියන්නේ. මේ එක්කෙනෙක් වැඩ ගොඩක් කරන එක. එහෙනම් මේ තියෙන්නේ වැඩසටහන් කිහිපයක් කිහිප දෙනෙකුට එකවර ක්‍රියාත්මක කරන්න. මේ තියෙන්නේ බහු පරිශීලකෝයි කියන්නේ. බහු පරිශීලකෝයි කියන්නේ. කීප දෙනෙක් කියලා කියනවනේ. කීප දෙනෙක් කියන්නේ බහු පරිශීලකයි. මේක තමයි බහුකාර්ය වෙන්නේ. බොහෝ වැඩසටහන් බොහෝ මධ්‍යසකසු මේකකේ මගින් ක්‍රියාත්මක කියලා කියන්නේ මේ කියන්නේ බහුසකසන. බහුසකසු බහුසකසන බහු කියන්නේ মালටි ප්‍රොසෙසර්ස්. ප්‍රොසෙසර්ස් ගොඩක් තියෙනවා කියලා කියන්නේ බහුසකසන. අය 10 11 අය පෙන්වන්න කියලා කියනවා. එහෙනම් මේකට උත්තරේ දෙක. ඒ ඔය මෙහෙම බලද්දී ඔයගේ ප්‍රශ්න තමයි එන්නේ. මම 10 11 ප්‍රශ්න දෙකක් අරගෙන බලාගන්න. පරිශීලක සහ පරිගණක රුඩාංග අතර සම්බන්ධතාවයේ රූප සටහනින් දැක්කේ පරිශීලක ගොඩම ඉන්නවා. එහෙනම් පරිශීලක සම්බන්ධ වෙන කාත් එක්කද මේක යෙදුම් මුදුකාංග වෙන්න ඕනේ. යෙදුම් වෙන්න ඕනේනේ. පරිශීලක වැඩ කරන්නේ යෙදුම් මුදුකාංගත් එක්කනේ. පරිශීලක වැඩ කරන්නේ යෙදුම් මුදුකාංගත් එක්ක. එහෙනම් A කියන එක යෙදුම් මුදුකාංග වෙන්න ඕනේ. මේ පැත්තේ ප්‍රයෝගිතා මුදුකාංග ඉන්නවා නම් අනිවාර්යෙන් B කියන්නේ මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති. මේ මොකද දුඩාංගත් එක්ක සම්බන්ධ නේද දෙන්නනේ? දුඩාංගත් එක්ක කෙලීම සම්බන්ධ නේද දෙන්න? එහෙනම් මෙහෙයුම් පද්ධති A කියලා කියන්නේ හෙදු මුදුකාංග. B කියන්නේ මෙහෙයුම් පද්ධතිය. දැන් ඔය ප්‍රශ්න මම ඉක්මනට කරන්නේ මොකද ඔයාලට මේ පැය භාගයක් දුන්නානේ මේක කරන්න වෙලාව. පිටින් 45ක් දුන්නා. ඒ ප්‍රශ්න ටික හරි කියවලා තියෙනවා. ඔය පාඩම් කරන ඕවා නිතරම කරන්නේ ඔය වගේ ප්‍රශ්නමයි ඔය වගේ රිලේටඩ් වෙච්ච ප්‍රශ්නමයි විවාගෙට එන්නේ. හරි මෙන්න මේ විස්තරات දිනා මෙන්න මේ කම්පියුටර් රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියාපුවාම this PC රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියාපුවාම ගන්න පුළුවන් දේවල් තමයි මේ තියෙන්නේ. ඊට පරිගණකයේ වේගය
මෙන්න වේගය කියලා කියන්නේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක කම්පියුටරේ මෙන්න මේ මේක ඔයාලගේ කම්පියුටරෙත් ගන්න පුළුවන් නේ කොහොමද ගන්න මේ ස්ක්‍රීන් එක this pc right click කරලා ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන this pc right click කරලා properties යන්න මේ this pc කියන එක right click කරලා properties යන්න එතකොට පෙන්නනවා මේ දෙන device name processor ram device id product id system type ඔකේ කියවත් වෙනවා පෙන් නෝ ටච් ඒක තමයි තියෙන්නේ. ඊට පරිගණක වේගය. වේගේ වේගය ඇවිල්ලා කීයද? ගිගාහර්ට්ස් 2යි. 2.0.0 ගිගාහර්ට්ස්. මේ මේකේ වර්ග මේ බලන්නකෝ මේ. මේකේ තියෙනවා ගිගාහර්ට්ස් 2ව 2ක්. ගිගාහර්ට්ස් 2යි ගිගාහර්ට්ස් 2යි. එහෙනම් මේක මේ ප්‍රොසෙසර් දෙකක් තියෙනවා. ප්‍රොසෙසර්ස් දෙකක් තියෙනවා කියන්නේ. මේ ඩුවල් කියලා තියෙනවා. ඩුවල් CPU. ඩුවල් කියලා කියන්නේ දෙකක්. මේ පරිගණකයේ මතකය RAM එක 2GB දක්වා ඇති පිරිවිතරල 90 මේ පරිගණකයේ කුමන වර්ගයට අයත්ද මේ පරිගණකයේ කුමන වර්ගයට අයත්ද Intel Pentium Dual Core නේ එහෙනම් ඒක ලියන්න මේ වර්ගය ලියන්නේ Intel Pentium Dual CPU Dual ඩුවෙල් කෝ කියලා කියන්නත් පුළුවන්. එම් පරිගණක ස්පර්ශ සංවේදී තිර සඳහා සහයෝගී නොදක්වන බව අදාළ වෙළෙන්දා ප්‍රකාශනය කරන ලදී. මේ කම්පියුටර් සල්ලි දීලා ගන්න කියတာ පස්සේ එයා කිව්වලු ඒ වෙළෙන්දා කිව්වලු මේක මේ ස්පර්ශ සංවේදී තිරයක් නෑ කියලා. ඒ කියන්නේ මේකේ ටච් ස්ක්‍රීන් එකක් එන්නේ නෑ කියලා කිව්වා. ඒ දැක්වෙන වාක්‍ය කියන්න කියලා කියනවා. මේ තියෙන්නේ. No pen no touch input is available for this display. No pen or touch input is available for this display. Then me mage ke pino pen and touch support with 255 touch points. කියන්නේ මගේ මේ touch pen එක තියෙනවා touch pen එක තියෙන නිසා මේක support කරනවා කියලා කියනවා. මේක නෑ. කැතෝඩ නල සංදර්ශකයට වඩා ද්‍රව ස්පටික සංදර්ශකයේ වාසි දෙකක්. කැතෝඩ කියලා කියන්නේ ලොකු ලොකු monitor එකේනේ තහින තඩි monitor එකේනේ. ඒක තමයි කැතෝඩ. එහෙනම් කැතෝඩ එකට වඩා ද්‍රව ස්පටික LCD වල ඇති වාසි දෙකක් ප්‍රමාණය කුඩායි. ප්‍රමාණය කුඩා වීම විදුලි පරිභෝජනය අවම වීම අඩු වීම විදුලි පරිභෝජනය අඩුයි විදුලි පරිභෝජනය අඩුයි හැසිරවීම පහසුයි හසුරවන්න පහසුයි right ඔබගේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ප්‍රශ්න ටික පොඩ්ඩක් හොඳට බලා ගන්න හරි හරි නේද එහෙනම් අපි යනවා Microsoft Word පාඩමට මේකේ මෙහෙම පද්ධති කොටස උදලින් ඉවරයි සර් ඔව් සර් ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් පෙන්වන්න කලින් කරපු මේකද प्राक्टिकल प्राक्टिकल क्लास प्राक्टिकल कर එහෙනම් මම මට සිද්ධ වෙනවා දෙක එක වෙනම දවසක දාන්න මේ ප්‍රැක්ටිකල් පාඩම ප්‍රැක්ටිකල් කොටස වෙනම දවසක දාන්න සිද්ධ වෙනවා රයිට් එතකොට එහෙම වෙච්චාම ගොඩක් දුරට අපේ බ්‍රහස්පතින්ද මම අර ප්‍රැක්ටිකල් පාඩමට වෙන් කරලා තියෙන වෙලාවක් 10 මාර ඉඳලා 12 මාර වෙනකම්
ටයිම් කමන්න පැටිකල් ලේසි කරන්න පැටිකල් කරන්නද තොට ඒකට අපි මම ඒ ක්ලාස් එක යනවා පැටිකල් ටික මේක තියන්න මේක සිද්ධාන්ත ටික විතරයි සාකච්ඡා කරන්න රයිට් මේක සිද්ධාන්ත ටික විතරයි අපි සාකච්ඡා කරන්න රයිට් බලන්න එහෙනම් බලන්න වර්ඩ් ටියුට් එක අපි ගමු අචුපොතත් බලන්න මයික්‍රොසොෆ්ට් වර්ඩ් කියලා කියන්නේ ඇත්තටම අද කාලේ මේකින් කරන දේ මොනවද කියන එක කතා කරන්න අවශ්‍යම නැහැ ඕනම ආයතනයක ඕනම තැනක නිතරම භාවිතා කරන වැඩිපුරම භාවිතා කරන ජනප්‍රිය මුදුකාංගයක් තමයි Microsoft Word කියලා කියන්නේ. මේක ඇත්තටම text editing software එකක්. අක්ෂර අකුරු type කරලා විවිධ ලේඛන නිර්මාණය කරන්න හදපු මුදුකාංගයක්. right? එහෙනම් Word පාවිච්චි කරලා ඔයාලගේ ටියුට් එකේ තියෙනවා තාක්ෂණයේ දියුණුව සමග අපට දායාද වූ පරිගණක සඳහා වඩාත් යෝග්‍ය පරිගණක සඳහා වඩාත් යෝග්‍ය උපකරණයක් බව පරිගණකයේ ඒ සඳහා වඩාත් යෝග්‍ය උපකරණයක් බව කවුරුත් පහෙන් මේ වෙනට වටහාගෙන නැත. එමගින් වදන් සැකසීමේදී වදන් සැකසුම් මුදුකාංගයක් ප්‍රදා ගන්න පුළුවන්. ඒතර වදන් සැකසුම් මුදුකාංගයක් මගින් අපට කරන්න පුළුවන් දේවල් මොනවද කියන අහමු. මේකේ වදන් සැකසුම් මුදුකාංගයක් ප්‍රදා ගන්න පුළුවන් ඒ එකකින් ඒ වදන් සැකසුම් මුදුකාංගයක් හරහා අපට කරන්න පුළුවන් දේවල් මොනවද? රයිට් බලන්න ඔයාලා ගැච්පොතේ තියෙනවා පිටු අංක 164 තියෙනවානේ අපිට ડોකියුමන්ට් හදන්න පුළුවන් ලේඛන සකස් කරන්න පුළුවන් ලේඛන සැකසීම ලේඛන සකසන්න පුළුවන් රයිට් ඒ වගේම ලේඛන සකසන්න පුළුවන් ඒ වගේම ලේඛන එඩිට් කරන්න පුළුවන් සංස්කරණය ඩොකියුමන්ට් හදන්න පුළුවන් ඩොකියුමන්ට් එඩිට් කරන්න පුළුවන් රයිට් පින්තූර එකතු කරන්න පුළුවන් පින්තූර එකතු කිරීම පින්තූර එකතු කරන්න පුළුවන් පින්තූර එකතු කරන්න පුළුවන් ඊළඟට හදපු Word document එකක් save කරන්න පුළුවන් සුරකීම සහ නැවත සුරකීම සහ නැවත විවෘත කරන්න පුළුවන් සුරකීම සහ නැවත විවෘත කිරීම ඊළඟට අපිට පුළුවන් ඔය ඔක්කොම අපි සාකච්ඡා කරනවා පෙර දසුන් බලා ගැනීම print preview print preview පෙර දසුන් බැලීම ඒ වගේම මුද්‍රණය කිරීම මේවා සිංහලෙන් ඉංග්‍රීසි වලින් දාන ගන්නවා ලියා ගන්න මේ print and preview preview print preview print and preview සුරකීම සහ විවෘත කිරීම කියලා කියන්නේ save and open save and open insert picture මේ දිනේ editing editing creating editing සහ creating තව තියෙනවා ගොඩක් දේවල් තියෙනවා word වල කරන්න අපිට 6 අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ
अक्षर विन्यास सहा अक्षर विन्यास अक्षर विन्यास सहा व्याकरण दोष मिगड़ीना स्पेलिंग एंड ग्रामर स्पेलिंग एंड ग्रामर सेवीम सह प्रतिस्थापने सेवीम सह प्रतिस्थापने फाइंड एंड रिप्लेस फाइंड एंड रिप्लेस मेल मर्ज टपल मुसु मेल मर्ज वगे पास गणना वक्ती नो थावे के लिए बने दिया कबर बोला वागु अदुलात करा नहीं वागु अदुलात करी insert table වගුව තුලත් කිරීම අදි සඳහන ඇතුලත් කිරීම ඒ අපි කියලා දෙන්න ඉස්සරහ ඒ මම කියලා දෙනවා insert insert hyperlink ඊළඟට කියන මුදල් ගෙවා ගන්න පුළුවන් process එක දැන් අපි මේ word softwares ගැන කතා කරන්න ඉබේ मुदल मुदल गिवा गति प्रचलित वधांशे मुदुकांग समहर पहल चल दील गोने वर्ड प्रोसेसिंग सॉफ्टवेयर चल दील गोने मिथन लिया गण मुदुकांग निर्माणीकरण आयतन विषय आयतन विषय कार्यालय लेखन वेड़ावे लेखन वेल सहित मृदुकांग वदन सकसु में पदु पहाड़ों का साहित्य वदन सकसु पदु का अंग निर्माण एक करात एवा मुदल गिवा लबागत इवा मुदल गिवा लबागत अभी तक सामान्य वाला माइक्रोसॉफ्ट वर्ड डेम पाविच कर भाई वा चलिए अभी नोमिले पाविच कर तहना तहना राइट फिर मैं एम एस वर्ड तीन माइक्रोसॉफ्ट लगे
Apple ලගේ iWorks page iWorks page කියලා දිනවා ඔයාලගේ අච්චුපොතේ බලන්න වදන්සක මුදුකාංග පිටුවංග 165 165 තියෙනවා මුදුකාංග ලිස්ට් එකක් ඒකේ සල්ලි දීලා ගන්න ඒවා වෙනම මාක් කරන්න ඒ මේකේ සල්ලි දීලා ගන්න ඒවා වෙනම මාක් කරලා තියාගන්න ඇතරම වර්ඩ් සොෆ්ට්වෙයාර්ස් වල මුදල් ගෙවලා ගන්න ඒවා වල ගත්තොත් මුදල් ගෙවලා ගන්න ඒවා මුදල් ගෙවලා ගන්න තියෙන ඒවා Adobe ලගේ ෆ්‍රේම් මේක Adobe ලගේ එක තමයි අතන ටියුට් එකේ ලිල්ල තියෙන්නේ iWorks page Apple ලගේ Kingsoft Office Kingsoft ලගේ Microsoft Office Word Microsoft Corporation එකේ ඔය දෙනවා සල්ලි ගෙවලා ගන්න තියෙන්නේ නොමිලේ අනිත් ඒවා නොමිලේ ගන්න තියෙනවා Abby Word කියන්නේ නොමිලේ ගන්න ඒවා LibreOffice Writer කියන්නේ නොමිලේ ගන්න ඒවා The Document Foundation LeeX කියලා කියන්නේ නොමිලේ OpenOffice Writer නොමිලේ ආ මේක සල්ලි දීලා ගන්න එකක් එකක් ලියා ගන්න එනවා Corel ලගේ Corel කියන කම්පැනිය Word Perfect right ඒ ටික එනම් මේ අවිල්ල අපි මේ මේ මුදුකාංග වලත් අපි සාකච්ඡා කරනවා මේ මුදුකාංග වලත් අපි සාකච්ඡා කරනවා මොනවද මේවා නොමිලේ වලත් නොමිලේ වගේත් මෙන්න මේ දෙන්න ෆොස් කියලා කියනවා ෆොස් කියලා කියන්නේ ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් මෙයා ෆොස් මෙයාත් ෆොස් රයිට් අනිත් කට්ටිය මෙයා ෆ්‍රී විතරයි නොමිලේ විතරයි ෆොස් නෑ මම කියලා දෙන්නම් මොකද්ද ෆොස් කියලා කියන්නේ මෙයාත් ෆ්‍රී විතරයි රයිට් ඒ කියන්නේ දැන් මේ ෆ්‍රී කියලා කියන්නේ සල්ලි ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ නිකන් ගන්න පුළුවන් සල්ලි ගෙවන්න ඕනේ නැහැ නිකන් ගන්න පුළුවන් හැබැයි අපිට අරගෙන අපිට නෑ විදිහට කස්ටමයිස් කරගන්න බෑ අපේ නම් දාලා මෙනුස් වර්ඩ් වල තියෙන මෙනුස් වෙනස් කරලා ඒ වගේ දේවල් කරන්න බෑ ෆ්‍රී විතරයි නම් ෆ්‍රී ඔන්ලි ෆ්‍රී මේක නොමිලේ විතරයි ෆ්‍රී ඔන්ලි නැත්නම් මේකත් ඔන්ලි ෆ්‍රී නොමිලේ විතරයි රයිට් ෆොස් කියලා කියන්නේ නොමිලේ දෙනවා අපිට නෑ විදිහට වෙනස් කරගන්න පුළුවන් राइट अभी ड्राइव जरिए नस करेगा ना बोलो ये ठीक है तो वाला अच्छे बोते छुट्टा नोट करेगा ना मैं यानी तेरे को मैं हूँ ना तो मैं वहाँ साली दी लगाने वाला मुदल गिवन साली गिवन नहीं वाला मैं तेरा तेम है मेरा तेम है मेरा तेम है मुदल गिवन तो होने एना ट्यूट के लिए अगर ने मित्र ने MS Word Microsoft Company Word Perfect किया लगे हैं निकोरल लगे Apple लगे थे ना iWorks Page मैं अदर तुरंत मांगा Kingsoft Writer किया लगा थी ना Kingsoft Office लगे Kingsoft Writer किया लगे कुत्ती एक आता भी ला उधर के वन नॉन मुदुकांग अंतर जाले में बाग तक क्या है कि निदहस मुदुकांग අන්තර්ජාලයෙන් බාගත කළ හැකි නිදහස් මුදුකාංග මතක තියාගන්න නිදහස් මුදුකාංග කියලා කියන්නේ නිදහස් මුදුකාංග කියලා කියන්නේ මෙතෙන්දී ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් රයිට් නිදහස් කියලා කියන්නේ මේක මතක තියාගන්න මේ වචන දෙක පටලා ගන්න එපා නිදහස් කියලා කියන්නේ මේ නිදහස් මුදුකාංග කියලා කියන්නේ නිදහස් මුදුකාංග කියලා කියන්නේ ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් රයිට් නිදහස් මුදුකාංග කියලා කියන්නේ ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් රයිට් තව එකක් තියෙනවා මෙහෙම වචනයක් විවෘතකේත මුදුකාංග මේ වචන දෙක මතක තියාගන්න මේ විවෘතකේත කියලා කියන්නේ හරිද නිදහස් කියන්නේ නොමිලේ
නිදහස් කියලා කියන්නේ නොමිලේ. විවෘත ගීත කියලා කියන්නේ ඒ software එක අරගෙන අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. software එක අපිට කැමති විදිහට වෙනස් කරලා අපේ නමේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉසුරු Linux එහෙම තියෙන ඉසුරු Linux Linux කියන software එක download කරලා අපිට කැමති විදිහට වෙනස් කරලා අපේ නමින් එඩි දක්වන්න පුළුවන්. ඉසුරු Linux ඉසුරු කියන කෝඩ් ගල හැම කරලා තියෙනවා. right එහෙනම් මතක තියාගන්න free and open source software නිදහසා විවෘත ගීත මුදුකාංග මෙතන අපි ලියාගමු අන්තර්ජාලයෙන් බාගත කළ හැකි නිදහස් මුදුකාංග සමහර පාද දැක්වේ මෙතන ලියා ගන්න නිදහස් මුදුකාංග යනු නිදහස් මුදුකාංග යනු නොමිලේ භාවිතා කිරීමට අවසර දෙන නැත්නම් නොමිලේ භාවිතා කළ හැකි මුදුකාංග වේ කියලා දා ඉදාස් මුදුකාංග යන නොමිලේ භාවිතා කළ හැකි මුදුකාංග වේ එහෙනම් විවෘත කේත කියන්නේ මොකද්ද විවෘත කේත ඕපන් සෝස් යනු විවෘත කේත යනු අන්තර් ජාලයෙන් බාගත කරන මුදුකාංගය බාගත කරන මුදුකාංගය අපට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි මුදුකාංග වේ වෙනස් කරන්න පුළුවන් අන්තර්ජාලයෙන් අරගෙන අපට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන් මුදුකාංග අපි කියනවා විවෘත කීත මුදුකාංග කියලා. එහෙනම් ෆ්‍රී කියන්නේ නොමිලේ ඕපන් සෝස් කියලා කියන්නේ අපට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. මම ඒක දැන් උඩ ලිව්වා. එහෙනම් මෙතන වාලා ලියන්න අවශ්‍ය නැහැ. මේ දෙක වැදගත් ඈ. මේක පොඩ්ඩක් highlight කරලා තියාගන්න. පටලගන්න එපා. නිදහස් මුදුකාංග කියලා කියන්නේ නොමිලේ ගන්න විවෘත කේත කියලා කියන්නේ අපට වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් මේකේ බලන්නකෝ. මේ උදාහරණ සෙට් එකේ. Abbey word. Abbey word කියලා කියන්නේ free එකක්. විවෘත කේත නැහැ. Abbey word කියලා කියන්නේ free එකක්. විවෘත කේත නැහැ. මේක කම්පැනි ඇවිල්ලා source generation. කම්පැනි නමක් මම ලිව්වා මෙතන. මේක කම්පැනි නම ඇවිල්ලා source generation Abbey version එකේ කම්පැනි නම source generation. LiveX කියලා කියන්නේ free එකේ කම්පැනියක්. The LiveX project එකකින් හදලා තියෙන්නේ. project එකේ ක්‍රියාපතින් හදලා තියෙන්නේ. එන්න ඒක නොමිලේ. මේ දෙකේ දෙකක් තියෙනවා. The Document Foundation කියන organization එකේ හදලා තිනවා ලිබ්‍රි ඔෆිස් රයිටර් ලිබ්‍රි ඔෆිස් ඒක තමයි රාජ්‍ය උපදෙස් තියෙන්නේ නේ ලිබ්‍රි ඔෆිස් ලිබ්‍රි ඔෆිස් රයිටර් ලිබ්‍රි ඔෆිස් රයිටර් කියලා කියන්නේ ඕපන් සෝස් කියලා කියන්නේ නොමිලේ ඒ වගේම අපට වෙනස් කරන්න පුළුවන් කස්ටමයිස් කරන්න පුළුවන් අපට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන් අපාචි ෆවුන්ඩේෂන් එකෙන් හදලා දිනවා අපාචිලාගේ අපාචි ෆවුන්ඩේෂන් එකෙන් හදලා දිනවා
Apache Software Foundation making හදලා තියෙනවා open office writer කියලා open office writer ඒකත් open source software right screenshot tag ගහගන්න පස්සේ ලියන්න ඊළඟට ජංගම දුරකථනවල භාවිත කරන වදන් සැකසුම් මුදුකාං ජංගම දුරකථනවල මොබයිල් ෆෝන් වල පාවිච්චි කරන වදන් සැකසුම් මුදුකාංග තියෙනවා document to go බලන්න අචුපතේ තියෙනවා ඒ ටික බලන්න පිටු අංක 165 බලන්නකො උඩ විස්තරය ආයෙ පෙන්වන්නලු ආ මේක වැඩිද මේක වැඩි නම් කියන්න ටට ටට ගාල කරා ඉන්න 10ට ක්ලාස් ඉවර කරනවා ළඟ එතකොට ඔයාලට ලබන සතියේ ඉඳලා उड़े right දැන් මෙහෙමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් පාඩම් අපි වෙනම කරනවා මම හිතනවා ප්‍රැක්ටිකල් ටික අපිට සාර්ථකව කරගන්න පුළුවන් ඊ ඔන්ලයින් හරහා හැබැයි ඔයාලා දුනන්දුයි කරන්න ඕනේ එතකොට ඒකට මම සර්ටිෆිකේට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ප්‍රැක්ටිකල් ටික අස්සන්න කරන කට්ටියට මොකද අපි අපේ ආයතනයේ සර්ටිෆිකේට් අපි නිකුත් කරනවා කලින් අපි හැමෝටම දීලා තියෙනවා හැබැයි මේ පාර ඔන්ලයින් කරන එකේ බලන්න ඕනේ ඔයාලගේ සම්බන්ධ වීම සහ ඒ පිළිබඳ තියෙන උද්‍යෝගය ඇත්ත එක්කලා තමයි බලන්න ඕනේ මොකද ප්‍රැක්ටිකල් කරනවා කියලා මම කම්පියුටරේ කරලා ඔයාලා වැඩක් නැතු හිතලා නැහනේ ඔයාලා මම කරපු එක ඔයාලා කරලා මට එවන්න ඕනේ එක්කෝ හදලා ගෙනත් දෙන්න ඕනේ ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න වෙනවා එකයි බලමු හරි right එනං මේක ඊට පස්සේ ජංගම දුරකථනවල භාවිත කරා කියන වදන් සැකසුම් මුදුකාංග මෙතන ලියාගන්න වර්තමානයේ වර්තමානයේ ඉහළ තාක්ෂණයෙන් යදා ඉහළ තාක්ෂණයේ යදා නිපදවා ඇති වර්තමානයේ ඉහළ තාක්ෂණයේ යදා නිපදවා ඇති ජංගම දුරකථන සහ තල පරිගණක මරු නම් මේ ටැබ්ලට් PC තල තලය ටැබ්ලට් PC තල පරිගණක වදන් සැකසීම සඳහා යොදාගනි ඒ සඳහා විශේෂිත වූ
පදං සැකසු මුදුකාංග ද ඇත. ඒ සඳහා විශේෂ වූ පදං සැකසු මුදුකාංග ද ඇත. मेरी का लिया गया तो बेटा वाला की मेहमाई में वर्ड डिंचो कर गया ना कंप्यूटर डे दिदास दहाई बात दाग गया ना दिदास हाथना चुटक मादी दिदास दहाई डे हाथ इंबुद ना होंदा है दिदास दहाई दहातुने पूरा कालू दोषन वाले अंडर दिपा तो बेटा कंप्यूटर डे वर्ड डिंचो कर गया ना इधर कहने कोटा मनोहारी गर्लवाद तीर मारांग තාක්ෂණික සහායක දෙන්න පුළුවන් ඉතින් ඒත් මගේ දැන් ආයතනයේ අපිට ආයතනයේ ඉතින් ඇත්තටම මට කලින් නම් ඉස්සර නම් කරා ඉතින් දැන් මගේ ගෝලියෝ තමයි කවුරු හරි බලන්නේ එහෙම වුණත් කාරරි කෙනෙකුට යොමු කරන්න පුළුවන් හැබැයි කලින් දැනුවත් කරලා එන්න ඕනේ නැත්තම් අනිත් දැන් තියෙනවානේ පිළිමතලාවේ දැන් ඔයාලා හැමදාම කම්පියුටර් හදන කට්ටිය ඕන තරම් ඉන්නවා ඉස්සර තමයි හිටියේ නැද්ද දැන් ඔය කියන්නේ පඳුරට පහින් ගියොත් 100ක් විතර සික්කනා කම්පියුටර් හදන්න පුළුවන්. අපේ එකෙන් හරියට හදන්න පුළුවන් කට්ටිය අඩුයි. දන්න කෙනෙක් විශ්වාසවන්ත කෙනෙකුට දෙන්න දීලා කවර්ඩ් එක Microsoft Office package එක ඉන්ෂුවර් කරගන්න. 2010 වත් දාගන්න. Office package එක 2010 වත් දාගන්න. රයිට්. එතන මෙන්න මෙතන ලියන ටික ඔයාලට තියෙනවා. මෙතන ලියන ටික තියෙනවා මේ අච්චුපොතේ මෙන්න මේකේ මෙන්න මේ ටික තමයි ලියලා තියෙන්නේ document to go google docs kingsoft office polaris office දරුවන් කිව්වේ 2010 අලු අඩුම තරමේ 2010 version එක දාගන්න computer එකට ඉතින් එතකොට ඇත්තරම තියෙන කාලෙත් එක්කලා ඒකට support service එක දෙන්න ගියොත් එහෙනම් ඇත්තරම class එකේ කරන්න වෙලාව මදි වෙනවා ඉතින් පුළුවන් තරම් කලින් වර්ඩ් ඔෆිස් පැකේජ් එක දාන්න මොකද අද කාලේ තියෙන කම්පියුටර්ස් වල තියෙන ගැටලුත් එක සමහරලාට ඕවර් ද ෆෝන් සමහර ගැටලු විසඳන්න අමාරුයි. සමහර කම්පියුටර් ෆෝමස් මදි වෙන්න පුළුවන්, ඉන්ස්ටෝල් වෙන්න නැති වෙන්න පුළුවන්, ඒ වගේ පොඩි පොඩි ගැටලු දෙන ඉන්න තාක්ෂණික සහාය ලබා ගන්න. සමහරක දැන් මෙතනත් ඉතින් බලන්න පුළුවන් සති දවස්වල ගිනාවුත් මේ ඉතින් කවුරු කෙනෙක් ඉන්න ලාව ගේන්න ඕනේ. එහෙම ගැටලු දෙන කට්ටිය කියන්නේ 2013ක් කමක් නැහැ 2013 කමක් නැහැ 10 කමක් නැහැ එතකොට මේක ඇත්තටම ප්‍රැක්ටිකල් ටික අපි ක්‍රමවත්ම දිගටම කරන් යනවා මේ එතකොට මම එක විස්තර ටික දාන්නම් සඳට බාස්පින්දනා ප්‍රැක්ටිකල් ටික පටන් ගන්න. එතකොට තියරි ක්ලාස් එක මේ කියනවා ප්‍රැක්ටිකල් ටික වෙනම යනවා. ප්‍රැක්ටිකල් ටික සම්පූර්ණ ඉවරනට පස්සේ ඒකී සර්ටිෆිකේට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. රයිට් වෙන මොනවද ගැටලු දෙනවා අද ක්ලාස් එක මම නතර කරනවා. मेसेज එහෙම දාන නිකන් ක්ලාස් එකේ හිටියා ගියා. ඒ වගේ දේවල් ලබනම කරන්න එපා. හරිද? එහෙනම් ක්ලාස් එක නතර කරමුද අද? හරි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.